පතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගණ්ඩ කල්පන කළේ අනාත පින්ඩික සිටිතුමා අපි හැමෝම දන්නවන අපේ භාගිතුන් වහසේගේ ගිහි අග්‍රුපස්ථායක. ශාසනය ඉතාම ප්‍රසිද්ධ නමක්. අනාත පින්්ඩික සිටිතුමාට හිටියා මහා සුබද්්‍රා චූල සුබද්‍රරා සුමනා කියල දේනිවරු තුන් දෙනෙක්.ඉවගේ සිටිතුමාට එකම පුතිකුත් සිටියා ඒ පුතාගෙනම කාලය. සුමන තරුණ වයිසෙම අකාලයේ මරණයට පත්වුණා. අනත පණි සිටිතුමා සෝවාංවෙච්ච කෙනෙක්. හැබැත් තමන්ගි දියණිය මරණයට පත්වෙන වෙලාවේ සකදාගාමි වෙලයි හිටිය. එනිසා අන්තිම වෙලාවෙේ තාත්තට කීප වතාවක් මල්ලියයේ කියන වචනයෙන් ආමන්ත්‍රණය කළා දියනියන දැන් කොහොමද දැන් සුවයිද අසනීපතත්වය උග්‍රයිද මේ වගේ කරුණු අහන වෙලාවි මල්ලිය කියලවත මයි කතා කළේ. එදි සිටතුමාට කල්පනා වනා මෙච්චර පින්කරපු මගේ දුව මරණාසන්න වෙලාවේ උමතු වෙලාද කියලා. දියගින් දියනියගේ මරණයෙන් පස්සෙ කල්පනා කළත් උමතුෙන් මරණයට පත්වන මගි දුව කොහහි ගියාද දන්නේ. ඉති මොයි දුකෙන් භාගිතුන් වහසගාවට ගහම් භාගිතුන් වහස තමයි පැහැදිලි කරලා දුන්නේ සිටිතුමනි. ඇයට කිසිීම උමතු බවක් තිබුණ නෑ ඒ හැබැවින්ම ඔබට මල්ලිය කියල කතා කලේ මාර්ග පල මට්ටමින්. තාත්ත සෝවාකෙනෙක් දුව සකදාගාන් කෙනෙක්. එතකට තාත් මාර්ග පලාතින් දුවට වඩා බාලයි. නවත් මිනතිනේ උතුම් ගුණදරණ උතුමන් වහන්සේලා කවදාවත් තමන් කවෞුද කියන කාරණාව තව කෙනෙකුට ප්‍රසිද්ධ කරණන්න උක්සාහ කරන්නහෙන. නමු තාත්තා ගහිතේ සතුටක් ඇතිකරවන්නේ තාත්ත දරාපු ප්‍රයත්නයෙන් තමන් ප්‍රතිඵල අරගත්ත කියන කාරණාව පෙන්නඩ තමන් කෞුදු කියන කාරණාව නොකිය කියපු ආකාරයක් තමයි ඒ තිබුලේ. දෙවැනිදුව තමයි චූල සුබද්‍ර ඉඳතින උග්ග කියන නගරේ උග්ග කියල සිටිකුමාරය කිටිය ඔන්ගේ නගරයත් උග්ග සිටිකුමාරයා ගෙනමත් උග්ග අනාත පින්ඩික සිටිතුමත් ලාබාල කාලි මේ දෙන්නම එක්කටම තමයි තක්ෂලාව ශිල් පැහැදැරවී ඉති මෙදෙන හුඳ යාලුව ඉදි අනාත පින්ිකි සිටිතුමා පස්සෙ කාලෙ ශාසනයට ඇවිල්ලා බොම ධාර්මික උපාසක කෙනෙක් බවට පත් වනාන එවට උග සිටතු මාමිති්‍ය අදෂ්ටිකයි නමුත් මේ දෙන්නකි මිත්‍රකම තිබුණා. ඒකාලේ ඉගෙනගෙන ඉවරවෙලා තක්සලාෙන් නික්මිලා යන කාලේ මෙ දෙන සාකච්ඡා කලා අපි මැරැෙනතුරු මේ මිතු දම තිය එෙන්්ඩෝන. එක හැමදාම තහවුරු එෙන්ඩනම් අපි දෙන්න කවදහරි මව්පියන්ගේ කැමැත්තිෙන් විවාහවෙලා ඔබට පුතෙක් ලැබිල මට දුවක් ලැබුණුත් ඔබේ පුතයි මගේ දුවයි විවාහකරු. තු මටපුතෙක් ලබිල නුමට දුවක් ලැබුණුත් ඒත් ඒ විදිහටම කරමු එකොට අපේ සම්බන්ධතාවේ දිගටම තියෙනවා කියල සාකච්ඡාවක් කරගෙන තිබුණා උග්ග සිටිතුමා එක දවසක් පනිවිඩයක්ය වූවා මම වෙළදා මේනවා සැවැත්මිවරේ මට නතර වෙන්න තැනක් ඕන කියන අනාත පිඩිග සිටිතුමා චූල සුබද රට කතා කරලා කියනවා හවල් දවසී උග්ග සිටුවරයා හේනවා ඒ සිටුවරයා මේ මාලිගායවේ කී දවසක් ඉන්නවද ඒ ඉන්නතාක් දවස්ටිකේ එතුමගේ සියලුම උපස්ථාන කටයුතු ආහාරපාන පිළියල කරදී මේ හැම්ම දේම දියනිය ඔබ කරණ්ඩෝනේ ඔබේ අතින්ම කරණ්ඩන එක දෙැසි දස්වලොව කරන්න බෑ සි තාර්ථගේ වචනයට ගරු කරලා ඒ සියල්ලම කලා හැම යුතුකමක් මනාව පිළිවලට සම්පූර්ණ කරපු නිසා එහ පිටවෙලා යන දවසේ උද්ග සිටිතුමා කියනවා මගේ පුතාට චෝල සුබද්‍රව විවාහ කරලා දෙන්න කියලා. දෙන්නගේ පොරොන්දුවකුත් එහෙම තියෙනවානි හැබ එදා පොරොන්දුව එහෙම තිබුනට අනාත පින්ඩික සිටතුමා ඒ පොරොන්දුවට මෙදා විරුද්ධයි. එකට හේතුවමකත්ද උග්ග සිටතුමා තමන්ගේ දුව මිත්‍ය දෘෂ්ටික කුලේකට දෙන්න කැමතිනේ නමුත් මේ දෙන්නගේ සාකච්ඡාවක් තියෙන නිසා තමන්ගේ තනි අදහසට වැඩ කරන්නේ නැතුව සිටිතුමා ගිහිල්ල බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණ වහනවා ස්වාමීනී උගග සිටිතුමා චූල සුබද්‍රාව ඉල්ල නව මන්ග පුතාට විවාහ කර ගණඩ මං ඒකටඒඟ වෙන්නදේ පාද කියලා ාගතුන් වහස හෙලා මුත්තරයක් දුන්නා ඒකට ඉඩ දෙන්න කියලා මො සිටතුමාට නොපෙනෙන භාගිතුන් වහසේට පෙනෙන විශාල කාරණාවක් එතන තියෙනවා එනිසා බොහෝම උසවත්ශ්‍රීයෙන් ඒකුල්ගේ විවාහ මංගල්ලි සිද්‍රියුණා සුල සුබදර තාත්තකින් ලැබිච්ච දායාද විශාල ප්‍රමාණයක් තියෙනවා ඇයි රූපයගේ තාම උසස් පරූප සම්පත්තියක් තිබුණ කෙනෙ මහේෂාකය දෙවඟනක් වගේ උග්ග නගරයට යන්නේ හාත් පසින්ම ඇයව විවෘර්ත වෙච්ච රථයිකගැන වටිං බලන හැමෝටම මනාලිය පේන විදිහට උගග නගරේ මිනිස්සු ඇයට බොහෝම පැහැදිලා හරියට තෑගි බෝග දුන්නා ඇයි තෑගි බෝගක්කෝම එකතු කරලා නැවත සුදුසු සුදුසු විදිහට ඒ තෑගි බෝග ආයෙත් විදවා මිස්ු ඇය ගැන වත් ගොඩාක් පැහැදුනා අනාත පින්ඩික සිදුතුමත් තමන්ගේ මාලිගාවි බුද්ධ ප්‍රමුක මහා සංගයටට දන්දීල දුවට ආශිරර්වාද කරල තම යපිටත් කරන්නේ එක අතීත චාරිත්‍රයක් හැබ උග්ග නගරයට යනකොටත් ඒවගේම පින්කන් ලැස්ති කරලායි තිබුණ ඇ එහාට ඇල්ලෙයින්නේ අචේලක පිරිස ඒගොල්ලොත් නිගන්ට කණ්ඩායමක් නිරුවතින් තමයිඉන්නේ. උග සිටතුමාද ලේලියට ආරාධනාවක් කළා අපේ ආයන් වහන්සේ වැඩල්ල ඉන්නම ඇවිල්ල වැඳ ගඩ කියලා. ඇ දැන ගැත්තඒ අය නිරුවතින් ඉන්න පිරිසක් නිසායක ප්‍රතික්ෂේප කළා. වරිින්වර වරිංවර අචේලක පිරිස් නිතර නිතර ඒ මාලිගාවට එනවා අනාත පින්්ඩික මාලිගවට නිතර නිතර. බුදුරජාණන් වහන්සෙත් මහරහතන් වහන්සේල සුපේෂල ශික්ෂාකාමී භික්‍ෂූන් වහසලත් වඩිනවා. ඒ වගේ මයි උග්ග මාලි ගාවටත් අචේලක නිතර නිතර ආහාරය සඳහ පැමිණිෙනවා. තැබැයි එන්ඩ කියල කතාකරපු එක දවසකවත් චූල සුබද්‍රා ඒ අයට වඳින්දා නෑ. ඇයික නම් මට ලැග්ජයි කියලා. ඉ මෙහෙම සති ගෙවිල යනකොට උග සිටතුමාට කේන්තිගිය. හැමදාම අපි ආරයන් වහසල දකින්නට ඇයටට ඇද්ජයි කියනවා. එඳ කරුණා කර මේ තැනැත්ති මාලිගාවී පිටි කරන්න කියලා. පිටතින සිටුවරෙක් තමන්ගේ දුවක් තවකුලේකට දෙනකොට ඒකුලේෙන් දුවට චෝදනාව කවුත් ඒ චෝදනාව විිනිශ්චය කරන්න දෙපැත්තටම සාධහරණ පුරුෂිෝ යවනෝ. ඉන්දා අනාත පිඩිි සිටතුමත් දුව නිකම යවනේ. බොහොම දැනවගත් පුරුෂයෝ අට දෙනෙක් දුවත් එක්ක යවල ඉන්නන්නේ හට. දුවට ඒකුලෙෙන් චෝදනාවක් කාවුත් අ විනිශ්චකාරවරු එක නිවැරදිව විමසන්ලුන. දුවද වැරදි නැත්තන් ඒ කුලිය ඇයිද වැරදි. ස්වාමයාගේ පාර්ශවේද වැරදි ත පිඩික සිිතුමාගේ පාරෂ යද වැර. ඉද විනිශ්ය කරන් අට දෙනෙක් පත්කිරුව සිටතුමත්යට දෙනාගෙන් කරුණු ඇැහුව මකදද දුව කරපු වර්ද කියලාඒගොල තීන් දුවක් දෙනවා ඇගේ කිසිම වරදක්නය කියලා. එ නිසා උග්ග සිටිතුමාටත් කරන්න දෙකුත් නෑ. ඉදිවස උග සිතුමාගේ බිරින්ද චල සුබද්‍රව මොනග හිල කියනවා දුවේ අපේ ආරයන් වහන්සේලට වැඳගැන්් උුඹ කවදාවත් න්නේ නුමේයාරයන් වහසල කොහොමද කිය මට කියන්නට කියලාඒවෙලේ ඇය විස්තර කරලා දෙනවා තමන්ගේ ආරයන් වහන්සල කොයි වගේද කියලා ඇයි නැදම්මට පැහැදිලි කරනවා සිව් ඉරියව්වෙෙන්බ මගේ ආර්යන් වහන්සේලා දමනය වෙලයින්නේ දගෙන ඉන්නකොත් තුන්ව වහන්සලා හරි සංසු ඉද ඉඳගෙන ඉන්න කගොට සන්සුම් කියල කියහම අපිට තිෙන බැලූ බැල්මටම ඉද ඉඳදගන ඉන්නකොට කවරුත් සංසුන් නැපිනතන ඉඳගන්නත් ඉගෙන ගන්න ගොඩත් දේවල් තියෙනවා වැඩි හිටියුගාව ඉඳගන්න කොහොමද එමටම් පිරිස ඉන්න තැන ඉඳගන්න කොහොමද මේ අධවශයෙන් ඉදගන්න විදි තියෙනවා සමහර කෙනෙක් කකුලක් විට කකුලක් තියාගෙන වාඩි පුටුවකවාගේ වාඩි වුණහම් එදර වැඩි හිටියු ගුරුවරු ඒවගේ අයි ඉන්න තැන ඒම වාඩිුවෙන් එක ඉතාම අසෝබන දර්ශනයක් එයින් ද එහෙම වාඩිවෙන් එපා කියල කියල තියෙනවා එතකොට ඒක අසංවරකමක් සමහරලාට වාඩිවෙච්චහම කෙනෙක් වාඩිවෙලා එක පාදයක් සොලොව සොවඉන්නවා එක පාදයක් විතරක් කොළ නමුත් උතුමන් ළඟ වැඩි හිටියවළඟ එහම වාඩි වෙලා එහෙම කටයුතු කරන එක හොඳනෑ ශික්මිලා නැහැ කියන කාරණාව තමයි ඒක කියන්නේ. ඒවාගේ තාව නොඒ කාරණා පැහැදිලි කරනවා මේ ඉඳගැන ඉන්න කොට කොහොමද සංසුන් වෙන්න කියලා සමරලාට සමහර කෙනෙක් ආහාරණ බව කරන කොට පාදු හොෝ හොලු ආරණ බහ කරන ඒ අගගේ කරන්න උතුමන්ගේ සමාජි දේවාගේ කරුණු ගොඩක් තියෙනවා. හිටගෙන ඉන්නකොටත් සංවරයි. ද වැඩි හිටියවෙලන්ගේ සහලටි තනිකුලින් හිටගෙන ඉන්නවාන. එතන් තවත් යමකට හේත්තුවෙලා එකකුලක් අපි ග බිත්තියකට හේතුවෙල එකපාදයක් නමල විත්තියට තියාගෙන ඉන්නවා. ඒවා සංවර හිටගෙන ඉදීමේ දර්ශනය හැටිද තමයි සලකලලා ති. වෙලාවට මගේ ආර්යන් වහන්සේලා ඉඳගෙන ඉන්න කොටත් සංගොරයි හිටගෙන ඉන්නකොටත් සංගොරයි ඇවිදින වෙලාවටත් සංගොරයි. වටපිට බලන්නේ කවදාවත්. යම් තරමක් බිමට නැබුරු කරගත්ත ඇතිව තමයි නොහසල වඩන්නේ. ඉතාම බිම බලන්නෙත් නැහැ බොහෝදුර බලන්නෙත් නැහැ රියන් හතාටක් දුර තමන් ගැස්මානය තියාගත්තාම මාර්ගයේ වඩින්නේ ඒ විදිහටම තමයි. අවට වටපිට බල බල නැවත ආපෝුහෙල්ල බල බල එහම වඩින ස්වභාවයක් නෑහැ. එක බොහෝම සංවර ගමනක් ඉතා වේගෙන් වඩින්නෙත් නැහැ. ඉතාම හෙමින් වඩින්නෙත් නැ. සැත පෙනකොටත් උන්වහන්සේලා බොහෝම සංවරයි. ුදුරජාණන් වහස සත පෙන්්ිව ගම්බි දිකටද මනාව සැත පෙන පිරිසක් කොද භාගිතුන් වහසේ සත පෙන්ඩි කියල දේශනා කරන්නේ එක මේ පැවිද්දැන්ට විතරක් නෙමේ ගිහි පැවිදි කාටත් අප භික්‍ෂූන් වහන්සලා වෙනුවෙන් පාවිච්චි කරන ගෞරෝණීය වචන කීපයක් තියෙනවන්නේ අපින ගනු බව කරනවා තවත් පහලට අපි කියන අපි කනවා කියලා නමුත් සංගයා ගැන කියනවට අපි කියන්නේ වලදනවා කියලා අපි නං යනවා නත් සංගයා වඩිනවා අපි නං නිදාගන්නවා සංගයා සැතපෙන්වා අපි නං නානවා සංගයා පැන් සැනහෙනවා ඒවාගේ හරි ලස්සන වචන ටිකක් සිංහලී තියෙනවා ඒ වචනන සිංහල භාෂාව විතරයි. ව කිසිම භාෂාවක ඒවාගේ ගෞරෝණී වචනනය සිංහල භාෂාව කියල කියන්නේ ඉතරම්ම විද්‍යාත්මක භාෂාවක්. ශ්‍රේෂ්ඨ භාෂාවක්. එතකොට මේ වඩිනව සැතපෙනවා වලඳනව මේවාගේ වචන ගිහියට පවිචක කර බැරි. සිල්ගත්ත දවස ර අපි කිය සිල් පිරි සධන වලඳ නොව කියලන ද සිල්ගත දවසට තර පැවිදිවෙල අනැහෙෙන එදාටත් ගිහිම තමයි පන්සිල්ලෝල්ට වඩා තවත් සිල්පද තුනක් නැත්තම් පහක් වැඩි කරලා අට සිල් දසසිල් ආදිවශයෙන් සිල් සමාදන් වෙලායින්න නත් එදදාට වලද නොකන ඉදර ගෙදර ඉන්නකොට අනුභව කරනවා ඇහැමැත්තම් කනව කියන්නක් ල්ගත්ත දවසට වලදන කියන්නත් මේදික තියෙන ෙනනිසමකක්ද. පිනති වලදනවා කියල කියන්නේ ඉතාම සංවරසීලී ආහාරගන්නවට ආහාරගන්නකොට වටපිට බලන්නේ. ආහාර වලදනට කතා කරන්නේ නෑ. ඒවගේ අනුන්ට හඬ ඇහෙන විදිහට ආර හපන්නේ නේ සමරලට හන්ඩ බැරුව හපනකොට මුුවෙන් එළියට නැවත ආහාරය පිටවෙන හැටියට ම ආහාරවලින් පුරෝ ගන්නිනේ. තවත් කාරණාව තවත් උග්‍රෝ සඳහන් කළු අනන වෙලාවට හපන්ඩිනේ. හපන වෙලාවට අනන්නිනේ. එගැන මුේ තියෙන ආහාරටික ඔක්කොම ගිල ඉවර කරල් තමයි ඊළඟ බත් පිට අනන්නේ එදොට අනන වෙලාවට මුව ඇතුලි කිසි ආහාරයක් නෑ දෙකට ආහාරටික හපන වෙලාවට මෙහෙ අති මුකුත් අනන්නෙ නෑ ඉතාම සිහියෙන් ආහාර ගන්නව කෙළි කියන එකට ඉ ආන් ඒවාගේ සංවර සීලීව මුද ආහාර අනුභව කිරීමත් භාවනා කැටීට කරන්නේ නනි ඒවාගේ සංවර සීලීව ආහාර ගන්නවට තමයි වලදනවා කලෙකෙන් ඉතිෝ අපි දෙගොල්ලටම කරන්න පුළුවන් වැඩ. සාමාන්‍ය කෙනෙක් ආහාර ගණ්ඩි ගේ හම තත් කෙනෙක එක කතා කරනවා සමහරලට හිනාාවෙනවා සමහට තවකිෙනෙකුට බනිනවා පාදයක්කුඩ පාදයක් තියාගෙන වාඩිවෙලා ආහාර ගන්න මෙහෙන් ආහාරන්නු බව කරනවා අනි පැත්තෙන් කකුළ හොලෝනෝ ඒ අතර තව කෙනෙකුට බනිනවා ඔගේ විවිධ අසංවර ස්වභභාවයක් සහිතව කටයුතු කරනුවට වලදනවා කියන්නේ නෑ. මනාසංවර සීලීව වලදනවා ඒකටයි වලදනවා කියන කියන්නේ. සතපෙනවා කියල කියහම වාගිතන් වහසේ දේශනා කළේ සිංහසේයාාවෙන් සැත පෙන්ි කියල. දෙගන දකුණු ඇලයට හැරල්ල තමයි සතපෙන්ඩි කියන්නේ. දකුණු ඇලයට හැරල සැතපෙනකොට දකුණු පාදය වඋඩින් වම්පාදී තියාගෙනන්නේ. දනහිස් නමන් එපා කියල කියනවා. පාද හොඳින් දිගෑරල සැත පෙන්ඩුවනේ. දනහි නමු නහි නැමුූත් දේශනා කළේ සිහි මද වෙනවා කියලා. දනහිස් නමන් නැතුව සැතපෙනකොට සිහිය පිහිට වල සැතපෙන්ඩ පුළුවන්. එක භාගිතුන් වහසේ සැපපුුණු විදිහ. සංඝයායටත් අනුමත කරන්න ඒ විදිහමයි අනි අයට තේ විදිහ අනුමත නොකරන්නේ නැසිහය පිහිටිවාගෙන සැත පෙන්න්නේ කියන්නේ දන හිස නමන් නැතුව සැත පෙන්න්නේ එතකොට තමයි අපි මෙන්න මේවෙලාවට මං අවදියනව කෙලා තීරණය කරගත් හම මේ වෙලාවට අවදියනවා අනි මනාස්සිහියෙන් සැතපුන හම පොඩි කාලයක් සැතපුනත් එක හොඳ නින්දක් අනි කාරණවතමයි මනානින්දක් යම් කෙනෙකුට ලබුණනං කෙදිරි ගාන්දිි නෑ හීනෙන් කතා කරන්නේ නෑ යම්කාලයක් සතපුනාානං ඒ කාලේ හොඳටම සැත පිලයිතිෙන්නේ සිහින පෙනෙනවා කියලලා කියැන අඩනින්දිඉන්න වෙලාව. කෙන්දිරිගානවා වේදනාවෙන් එහෙ මෙෙහි පෙරලෙනවා කියන්නේ හොට සෝදායක නින්දක් නෑ. බාගිතුන් වහස දේශනාකරයේ දහයට සැතපිලා දෙකට නැගිටින්න කියලා. තමයි ාගිතු වහසේ විශේෂයෙන් භික්‍ෂූන් වහසලට කරන අනුශාසනාවක් ජාග්‍රයානු යෝගය වගේ සමාධන් වෙන භික්ෂූන් වහසය වැඩි කාලයක් ඉන්න අවදි වෙලා. එදර පෑහතරක නින්ද ප්‍රමාණවත්ද සැතපෙන කෙනෙකුට ප්‍රමාණවත්. මනා නින්දක් සුවදායක නින්දක් ලබන කෙනෙකුට ප්‍රමාණවත් පැහතරක නින්දක් මානුවත් ැතම් භාගිතු වහන්සේ අනුවම කරන්නේ අනුමත කරන්නේ නෑ. ති ඒවාගේ සැතපෙනවා වලඳනවා වඩිනවා මේ වචන තියෙන ඒ සංසුංකම සංවරකම පදනම් කරගෙන. මෙස ඇය සඳහන් කරනවා මගේ ආරයන් වහන්සේලා සිව් ඉරියවුවෙන්ම සංවරයි. ඒවගේ ඇය සඳහන් කරනවා මගේ ආර්යන් වහන්සේලා. ලෝකෙයාට පින් කෙතක් කියලා. අපි සංඝරතනය වඳන කොට කියවා ප්ඥක් එත්තං අනුත්තර කියලා ලෝකයාගේ පින් කෙත පුන්න නැමති බීජ වපුරන්ඩ තියෙන කුඹුර මහා සංගරත්නය යකි ල අපි කියනවා. ඉතට පු්ඥක් එෙත්ත කියලා තවත් කාටද කියන්නේ මව්පියන්ට කියනවා මවපියු දරුවන්ගේෙන් සංග්‍රහලබන්ඩ ඉතාම සුදුසුයි. නිසා විශේෂයෙන් ප්ඥක් එත්ත ආහුනෙය. ආහුනෙය කියන වචන මවපියන්ටගේන පුුණඥක් එත්තන් කියන වචනයට වඩා ආහුනෙය කියන වචන අපිකෙන ආහුනෙෝ පාහුනෙයෝ දක්කිනෙයෝ. දක්ෂණාවට ඉතාම සුදුසුයි. එ මවපියොත් ආහුනෙය ගුණේෙන් යගක්තයි. ඉ මෙන්න මේවාගේ කාරණා රාශියක ඇයි පැහැදිලි කරනවා. මහා සංගය පින් කෙතක් වගේ අහුනේය ගුණේෙන් යුක්ත මහ පින් කෙතක් මගේාරයන් වහන්සේලා. ඇයි පින්නතිල පින් කෙතක් කියල කියන්නේ. යමෙක් යමක් මහාසංගයට පූජකළොත් එයින් දායකයට ලැබෙන ආනිසංසේ ඉතාම ඉහළයි. ඒ මෙච්චරයි මෙ පමණයි කියල ප්‍රමාණයක් කරලා දක්වන්න පුළුවහංකමක් නෑ. ඒ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරන තැනක් තියෙනවන ඒ දක්කිනේ ංගසූත්‍රයේ. මංතන අපේ ඇයි නිතර අහල තියනව දානය ආනිසංස ලැබෙන විදිහ ප්‍රතිග්‍රාහකයාගේ ගුණයට අනුවතමයි දායකයට අනිසංස ලැබෙන. එතුට එ තිරිසං සතිකට කෑ දුන්නහම අපි කෝචර කාලයයක්. ආහාර පාන හිගවෙන්න හැකිල දෙ දේශනාවි සඳහන් කළේ අනාගතාත්ම සීයක් දුස්සීල මිනිහෙකුට දුන්නහම දාහක් පුතත්්ජන සීලවන්තයකුට දුන්න හම ලක්සය අහසින් යන බාහිර තවසකුට දුන්න හම අනාගත ජීවිත කෝටි ලක්සයක් තිසරණ තියෙන කෙනෙකුට දුන්නහම අනාගත ජීවිත අසංකේය ආහාර හිග වෙන්නේ එත මේ ශසනයේ මහා සංගරත්නය කෙළ කැනෙ තිසරන විතරක් තිෙනයිනමෙන්නේ. අති උතුම් උපසම්පදාශීලයේ ආරක්ෂා කරනවා. එවගේම උතුම් සාමනයර දසසීලේ ආරක්ෂා කරනවා ඒ අතර මාර්ගඵලලාබින් වහන්සෙල වැඩඉන්නවා. උන්න හසලට දන්දුුන් හම ලැබෙන ප්‍රමාණය වචනවලින් කියන්නට බැරි හේතුව අසංකයේයට වඩා කතා කරන්න ඉලක්කමකුලෝක නැතිහින්දා. තිසරණ තියෙන කෙනට දන්දුන්නහම අනනාගත ජීවිත අසංකීයක් මට ලාබයිනං තිසරනයි පන්සිලුවේ තියෙන කෙනට දඳන්නහම ලැබෙන ලාබේ ප්‍රමාණයක් කරන්න පුළහංකමක් නැත්තඒකයි අසකේයට වඩා කියන්න ගානක් නැතිහින්ද. දෝග භාගිතුන් වහසේ නිසා ජලයෙන් සහත් තලයෙන් උදාහරණ දෙකක් දක්කවනවා. තිසරන තියෙන කෙනාට දන්දුන්න හමත් ලැබෙන ලාබේ අනාගත ජීවිත අසංකයි යැයි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් පසේබුද්ධ සම්මා සම්බුද්ධ කියන මහෝත්තමයන් වහන්සේලට දදුන්න හම ලැබෙන ලාභයත් අසංකයි යයි කිය කියලති ඉතිතුවට එ වෙනසක් පෙන්නය පිට. එනිසා තමයි ජලයෙන් සහ තලයෙන් උදාහරණ දෙකත් පෙන්න ජලයෙන් උදාහරණයක් පෙන්ල තියන හැි සිහිපත් කලොත්. අපිගේම අපිගාව අඩුෝප් එක වතුර තියෙනවා. ඒ අඩුකෝප්පෙ තියන වතුර ප්‍රමාණයට අපි කියන්නේ අසංකෙයිය කියලා. එක භාගිතුන් හසි උදාහරණේ. තැවැයි මහමුහුද තියෙන වතුරට අපි කියන්නෙත් අසංකෙය කියලා අපි තමා ප්‍රමාණයෙන් දැන ගණ්ඩෝනේ අඩුකෝප්පි තියෙන වතුර ප්‍රමාණය කොච්චරද සාගර ජලය කොච්චරද කියලා. එන අපි කියමු තිසරණ තියෙන කෙනාට දුන්න ආහාරවේලේ අසංක්‍යය ආයුෂ්කය නැතන් අසංක්‍ය ලාභය අඩුකෝපයවතුර වගේ. භාගිතුන් වහන්සේට දෙන දානවේලේ අසංකෙලාබය මහස්සාගරයවල. ඒගෙන් තමයි තේරුම් ගණ්ඩ කෙලති. අපිගේ මහපොළොුවේ පොල්ලල්ලියයක් පමණ ප්‍රමාණය හාරලා හාරලාි පසුරට දානවා පොළොව ඉවර වෙනක විශාල පස් කන්ද ගොඩ ගෙහි. ඒකත් අසංකෙය. අපි හාරපුතැන් ඇරෙන්ඩ අනෙක් මුළු මහපොලොවම තියෙන පසුත් අසංකේයයි අපි තේරුම් ගණ්ඩෝනය සංකලකේ වෙනස. තීට වඩා අසංකෙට වඩා ඉලක්කමක් නැති නිසා මේ උදාහරණ දෙක පෙන්නලා තියෙනවා. ඊළට ඇයි අටලෝ දහම පිළිබඳවම තමන්ගේ ලැන්දම්මට විස්තර කරනවා මගේයාර්යන් වහන්සේලා ඇ එ එක එක අටම කියල පැහැදිලි කරනවා මෙ කිසුදු කරුණක්ළඟ කවදාවත් සැලෙන ස්වභාවයක්නේ. මේ විදිහට මහා සංඝයාගේ ගුණවරණා කරහම නැන්දමට ලොකු ආසාාවක්කෙ තියෙනවා එවන් සංගයා දකිින් ඩෝන කියලා. එනිසා නැන්දම යෝජනාවක් කරනවා දුවේ නුඹේ යාරයන් වහසෙලට හිනම් ආරාධනාවක් කරන්ඩ අපි හෙට ආරයෙන් වහසලට දානය කදමු කියලා. පවලයඇනි වැරදි කරඩි. ඇ වනකොට නි දාන කරන්න ගොලු සිල්ල ෑස්තිි කරනවා නමුත් සූල සුබදරයින්නේ භාගිතුන් වහසේන සැවත් නෝරින්දල යොද එක සියේ විසක්. තැන් කොහොම දාරාධනාව කරන්නේ. කොච්චරු දුරයන්් ඕනේද. ඇ කියනවා ආරාධනා කිරීමි වගකීම මම්බාරගන්නවා කියලා. චූල සුබදර විවාහ වෙලා යන්ඩ ඉස්සරලා බුදුරජාණන් වහන්සේට කාරණාවක් කියල යනවා. වාවි නිම ොහෝ දුරමිත්්‍යයා දෂ්ටික කුළලේකට යන්නේ. යම් අවස්ථාවක මට වුවමනාවක් වුණුත් මං භාගිතන් වහන්ස සෙහිපත් කරනවා. ඒ කාරණාවෙන් භාගිතුන් වහන්සේ මට අනුකම්පා කරන සේකවාගල ඉල්ලීමක් කරනවා. ඇය ආරය ඇය මනාව සරණ සීලයේ පිහිටලා උතුම් වූ පංචසීලේ ආරක්ෂා කරගෙන නිවැරදිව උපෝසත සිෙල් රැකගෙන නිරන්තරයෙන් තුනරුවන්ටු පස්ථාන කරගෙන ජීවත් එච්ච වාසනාවන්ත පිංහති චරුණු ජීවිතයක්. දේනිසා භාගිතුන් වහසගේ අනුකම්පාව කොහොමත් ලබනවා. එදා හැද ඇවි සමන්මල් වට්ටිය කදාගෙන තමන්ගේ මාලිගා වඋඩුම් හලටගෙ හිල්ල. ජීතවනරාමේනැතං සැවැත්නුවර යම් පැත්තකත් තියෙන්නේ. ජේතවනනාරාමේ ඒ සවැත්නුවර මෙන්න මේ ප්‍රදේශයේ පිහිට ලාතියෙනවා කියලා ඒ පැත්තට හැරිලා. දන බිමතියලා මල්වට්ටිය අහසට විසිකරල භාගිතන් වහසට ආරාධනාව කරනව ස්වාමීන්නේ. පන්සීයක් මහා සංගරත්නත්ත එක්ක හෙට දවස මගේම ආරාධනාවට වඩන සේෙක්වා කියලා. බුද්ධානු භවු බලයෙන් ඇගේ ශ්‍රද්ධාවයානු භාාවයෙන් ඒ සමන් මල් අහසන්ම ගමන් කරලා ධර්මදේශනාව යෙදෙලා ඉන්න භාගිතන් වහසේ ශීර්ෂ දහතවට එලිහිටන. එදා ධර්මදේශනාව අහල ඉවර වෙලා අනාත පෙන්ටික සිටිතුමා ආරාධනාවක් කරනවා ස්වාමීණි සිටුමාජිගාව බුද්ධප්‍රමුක මහාසංගයට ධනි සූදානං වෙනවා ධනිිට වලින්න කියන. ඒවෙයායි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සිටිතුමන හට ආරාධනාව භාරගණ්ඩි බෑ. මොකද ඊට කලින් ම භාරගත් ආරාධනාවත් තියෙනවා කියන. සිටිතු ම කියනව ස්වාමීනි භාගිතුන් වහන්සේ. ම හරයට අපි වෙලාව දලලා මේ මුහොත වෙනකං ආගන්තුක කෙනෙක් ආව ම දෙැක්ක නෑ. කෞද භාගිතුන් වහසිට ආරාධනාව කළේ කියලා. සඳහන්කලා චූල සුබද්‍රා කියලා. සිරිති මහනව ස්වාමීනී සුබදර ඉන්න මෙයින් යොදුන් එක සිය විස්ස ඇත. අනිකෑ මට නොකියම භාගිතුන් වහසිට ආරාධනාවට ආවද. භාගිතුන් සඳහ කරනවා. ීර්ෂ දහතුවුවට ඉහෙලික් තියෙන සමන් මල්වියන ඇගේ ආරාධනාවයි කියලා. සිරිතුමාට එක දරාගන්න බැඩතරන් සතුටට හේතුවක් වෙනවා. දෙබාගිතු නාචේයට උද්ගනග්‍රේයට වඩිනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කාරණාව දැනගෙන විශ්වකරම දෙවිය පුත්‍රයට සඳහන් කරනවා හෙට බාගිතුන් වහසේ උගනග්‍රේයට වඩිනවා බොහෝ දුරයි බුද්ධ ප්‍රමුක මහා සංගයට වදින්ඩ කුළු ගෙවල් පන්සීයක් රනිං නිර්මාණය කරන්න කියලා. වැඩිය යුතු තාක් දුර වැඩල උගනගරයට භාගිතන් වහසසි ප්‍රවිශ් වෙනකොට උගනගරයේ මිනිසන්ට ඇතිවෙන්නේ දරාගන්න බැරිතරං ක්‍රීතියක්. එදා භාගිතුන් වහසේ ධර්මදේශනාව සිද්ධ කරහම. දාස් ගානක් දෙන ධාන වලදලා ඉවර වෙලා කරන අනු ශාසනවිදිී ධර්මාවවබෝධය ලබන. බුදුරජාණන් වහස එතරං විශාල ප ධර්මාවවබෝධී ඇති පිරිසක් බවට උග්ගනගරේ පත් කරලා. ල සුබද්‍රාවට අනුග්‍රහයක් හැටියට ද්‍යවස්ලාබීෙන් අත රක්්ටස්ථානය දරන අනුරුද්ධ මහරහතන් වහන්සේ උග්ග නගරේ නතර කරලා වඩි නෝ. එදා හහින්දල අනුරුද්ධයන් වහන්සේ උද්ගනගරයේ මිති්‍ය අදෘෂ්ටිකයන් පවා සම්මාදිිට්ටියයට හරවලා සුගතියට යමු කරලා නිවන් මගටම පාර්පෙන්වා. ඉති මෙන්න මේ කාරණාව පදනම් කරගෙන තමයි ාගතු හසේ ගාතාරතනය දේශනා කරන. ඒ ගාතාාරථනය තමයි දූරේ සන්තෝ පකාසන්තිී හිමවන්තෝව පබ්බතුූ අසන්තේතන දිස්සන්ති රත්තිකිිත්තා යතා සරාතිීගෙන ගාතාරතනේ දූරේ සන්තෝපකාසන්තිහි හිමවන්ත පබ්බතු සත්පුරුෂයා කොයි තරං දුර හිටියත් හිමාලයේ පර්වෝතය වගේ පේනවා. එ හිමාලයේ පරවෝතය වගේ පේනවා කියලකෙන් හිමාල පර්ෝතය වට ප්‍රමාණයෙන් යෙදුන් තුන්දාහක් යදුන් පන්සය කුසයිඉති ඒවා ගති විශාල පෝතයක් කොයි තර දුර ඉඳල පේනවනි ට මේ සත්පුරුෂයා ගුණදරණ පුද්ගලයා මේ ලෝකයේ කොහෙ හිටියත් ආරයෙන් වහන්සේලාට ඔහු දකින්න පුළුව. භාගිතන් වහන්සේ ගොහු ඒ කාන්තයම දකිනවා මෙච්චර දුරයි කියන කාරණාව භාගිතුන් වහන්සේට ප්‍රශ්නයක් නි. ඊළග්‍ර සඳහන් කළා අසන්ත ඒත්තන දිස්සන්ති රත්ති කිතා යතා සර පුරුය හරිටනිකන් කරුවලේ විදපු ඊතලයක් වගේ කරුවලේ විදින ඉතලි කොහය නෝද කර පේන්නේන අසත්පුරුෂයා භාගිතුන් වහන්සේගේ ළඟම හිටියත් භාගිතුන් වහස හු පේනෑ කෙනකන්නේ දමදායාද සූතරයේ හරි අපූරු කාරණාවක්මකට දේශනා කළා මහනිනි යම් භික්‍ෂුව මම දේශනා කොට වදාල ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන වනං ඒ භික්‍ෂුව මගෙන් කොයි තරන් ඈත වාසය කළත් මම හුදකිනවා මහනිනයම් භික්‍ෂුවක් ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ හෙසරෙන් නැතුව භාගිතුන් වහන්සේගේ වචනයට ගරු කරන්න නැතුව මගේ ළඟම ඉඳගෙන්න්නේ සුගත මහචීවරේ කොනාල්ලගෙන මම යම් තැනක් තැනකට වඩිනකොට තියන පියවරක් පියවක් මත පාදිය තබ තබා මගේ ලඟින්ම පිටු පසිංආවත් මට ඔහු පෙන්නේ කරෙකිෙන ඔහු මට ළඟනය කියලා කියන්නේ සතපුම් සියදස් ගානක් දුර හිටියත් භාගිතුන් වහසිරි කීකරුෂ්‍රාවකය හැම වෙලාම ළඟ ඉන්න වගේ අකීකරුෂ්‍රාවකය ළඟම හිටියත් ඔහු බොහෝ දුරයි කියල සඳහන් කලා මේ කාරණාවෙන් පින්නතනී අපිට තේරුම් ගණඩතින අව ආදේමකක්ද ලොතුරා බුදුරජාණන් වහන්සේගේ සරණ ආරයන් වහන්සේලාගේ සරණ අදත් අපිට ලැබෙනවා එ පිහිට ලැබෙනවා කෝටි ලක්ෂයක් සක්වලේ ආරයන් වහන්සලගේ අනුකම්පාව අදත් සත්පුරුෂය යට ලැබෙනවා. හැ අනුකම්පාව ලබන්ඩ අපිගාව මොනවාගේ ගුණතියෙන්ටනේද. එහම නැතුව අනුකම්පාව ලැබෙන්නේ. අනුකම්පාව ලබන්ඩ ගුණතියෙන්ටුන්නේ. සීලයෙන් පොහොසත් වෙන්ටුවන. දයාව කරුණාව මෛත්‍රය මේවාගේ ගුණධර්මෝලයෙන් නිරන්තරයෙන් යුක්ත වෙන්ටෝේ. භාගිතුන් වහන්සේ සරණ ගියපු ර පිහිටපු කෙනෙක් බවට පත්තෙන්රන එවන් අයට අනුකම්පාව නිරන්තරයෙන් ලැබෙනවා සමහර වෙලාවට අපි දුකක් කරදරයක් ඇති ච්චි වෙලාවට අපි කියනවා මේ දුක දෙවියන්ටවත් පෙන් නැද්ද කියලා සමහර කෙනෙක් කියනවා දෙවියු කෙල ජාතියක් නෑ එහෙම ඉන්නවනන් මේවාගේ දුකට පිහිට වඩුවන කිය නිසුගේ දුදක දකින්න නැද කියලා. ඇත්තරම දකිින් නැද්ද. දෙවියෝ කියල පිරිසක් නැද්ද අපි භාගිතුන් වහසේ වචනයට කරු කරනවා. භාගිතුන් වහස දේශනා කළි සුගතිය කියලා තැනත් තියනවා. දෙවිය බ්‍රහමයෝ කියල පිරිසක් ඉන්නහමෙන්න්න මේ මේ විදිහෙට කියලා. ඉ අපි වචන විද වෙන්ඩ බෑ කොහොත් භාගිතුන් වහසේට ේ එකකයි. ගතුන් වහස යමක් දේශනා කලානං මොනම කාරණයක් නිසාවත් ඒකට විරුද්ධ වචනයක ප්‍රකාශ කරන්න ත් නැහැ. ද භාගිතුන් වහසේ දේශනක් සමහරාගං තියෙනවා ශාස්තෘෝරයගේ වචනයට විරුද්ධ වුණුත් බොහෝ දඩුවන්වොල්ට ලක්වෙන්ඩ සිද්ධවෙ වෙනවා. නො එක් ව්‍යසනවලට පත්තෙන්ඩෙ සිද්ධ වෙනවා නවත් භාගිතුන් වහසේගේ වචනයට විරුද්ධ වනා කියලා අපිට වෙන මුතු දඩුවක් නැහෙෙන. ගිතුන්හසගේ වචනයට විරුද්ධ වනා කලගෙන අප අකුසල් කරනවාකි අකුසලට දඳුවන් අපිට වෙන මහම් වෙනවා භාගිතුන් වහසගෙන් දඩුවන් කම්පෙන්නේ භාගිතුන් වහසේ කවදත් අන්නු කම්පාක ඇති වගේ මේ දෙවියන්ට අපේ දුකපයෙන් නැද්ද කියලා අපි ඕන තරන් කතා කරන දෙවියන්ට හොඳදට අපේ දුක පේනවා එන පිහිට වෙන්න ඇති මිනිස්සුන්ගේ කල්පනාව දෙවියන්ට පේන්ඩෝන අප දුක විතරයි කියලා. දුක විතරක්ට මේ දෙවියන්ට පේන දුකක් නැතිවෙලාවේ අපි කරපු ජහජා වැඩ උක්කමත් උන්හසලට පේනවා. දුර පිහිට වෙන්න කාටද කියලා තීරණය කර ලයිවරයි එම මේ නරක වැඩ කරනට කවදාවත් එහම උපකාරල බින්නේ උන්වහන්සලලා සතුට වෙන්න්ඩෝනේ මෙහම තන්කට උදාහරණය දිේම අප වාහනය කන කල ගමනක් නවා හැම ි බස්සක ඉන්නවා අපි බස් එක න්නකට බස්සකර යාාචකය කීදන කෙනවද ඉල්ලගන්ඩඒ හැමෝටම අපි කීයක් හරි දෙනවද අපි එනන කෙනට දෙන්නේන යම් පුද්ගලයක් දැකලා ඒ පුද්ගලයා පිළිබඳ මට අනුකම්පාවක් ඇති වෙලා මොහුට කීයක් හරි දුන්නොත් හොඳයි මට හිතුනොත් මන්දිනවා. එකන මට ඔහු පිළිබඳව අනුකම්පාවක් උපදන්ලිපේ. අන්න ඒවාගේ තමයි උන් වහසල සලකන්නේ. අපි දිහා බලහම අපිනිකන් පෙනෙන්නේ අසුචි ගොඩවල් වගේ නම් උහසල අපිට සලකන්නේ. සිල්වත්නං ගුණවත්නං තිසරණ සහිතනං මෛත්‍රයේ කරුණා ගුණ තියෙනවනම් උන්වහසල සලකන් ඒ වන්නට භාගිතුන් වහසේ දේශනා කරනවා දසාකුසලයෙන් වල කඩ කියලා දසාකුසලේ මුලින්ම තියෙන්නේ ප්‍රාණගාතයෙන් වලින්ඩ කියන්නේන්නේ මුලින්ම තියන ප්‍රාණගහතය ඉතොදම් භාගිතුන් වහන්සේ අපිට දේශනා කළලා පාණගාතය කරන්න එපා කියලා. අපි ජීවත් වෙනකොට එදිනේ දාද අවශ්‍යතාවට අපි ඕන තරම් ප්‍රාණගත කරනවා. මදුරුවත් මරනවා කූමිත් මරණවා ගෙදරඉන්න වනන් කැරපොත්තුොත් මරනවා මේවාගේ නොයෙක් දේවල් අපිරනවා අලොකෝට සත්තු මරන්නගේ නැතත්. ඇගේපතේ හයිිය තියෙනකං ඔය නොයෙක් දවල් කරලා දවසක ලෙඩවෙලා දැන් අපි රෝහල් ලැදී. එහෙම නතන් දැඩිසත්කායි. එකෙතොට අපිගිහිෙල්ල බෝධි පූජා කරනවා. තවත් නොයෙක් පූජාවල් කරනවා. එහෙම පූජා කර අපි. ආශිවාද කරනවා අර ලෙඩවෙලා රෝහලය ඉන්න ඥාතියාට තුනුරුවන්ගේ ආශිරවාදයෙන් ඉක්මනින් සුවය ලැබෙන්ඳ කියලා. ලැබයි කියල හිතනවාද අපිට හයිය හත්තිය තියෙන කාලිම බුදුරජාණන් වහන්ේ කිීපු වචනවට අපි කීකරු උනම නෑ. නමුත් දැන් අපි කියනව වචනය හන්ට භාගිතුන් වහසේ ඇස්තිද. ඒ මට්ටමින් හිතුව හම තේරෙනවා කාටද සරන්න ලැබෙන්න්නේ කාටදන ලැබන්න කියලා එඳ භාගිතුන් වහන්සේගේ වශනයට කීකරු හැබෑම ශ්‍රාවකයා කොහ හිටියත් භාගිතුන් වහසේ දකිනව හරියට කොයි වගේද හෙමාල පර්වතය වගේ පෙන්වා ඒ වචනයට කීකරු නැති පුද්ගලයා රාත්‍රිය විදපු ඊතරය වගේ ළඟම හිටියත් නොපෙනීමයනවා බ චුන්දසූර ගත වනා රාමිලඟ කාලයක් තිස්ස වරුමැරුවා. භාගිතුන් වහන්සේ හොරු හොයාගෙනත් වැඩිය. මිනිීමරුව හොයාගෙනත් වැඩිය උන්ට පිහිටි වෙන්ඩ. නම් චුන්දසූකර හොයාගෙනක දවසක්වත් භාගිතතුන් ව හස වැියද. ම අන්න ඒ අනුකම්පාව ලබන් සරන ලබන්ඩ පිහිට ලබන්න විශේෂ භාග්‍යතතියෙන්න්නත්තුව. ගලි මලක මිනි ර්වක් භගිත නසි හාගෙන වැඩියන්නේ දෙවාගේ තව කීදෙනකොට භාගිතන් හස පිහිටුවාද ඒකයි මෙතන සඳහන් කරන්නේ ඒකටනම් පින්නතින පෙරපිනත්තුගත් බලපානවා මේ ජීවිතත් වචනයට කීකරුවෙන් ඕන පෙරපුුණ ශක්තියත් ඒවට බලපාන බවතකොට පේනවා දෙ මේ කාරණාවන්ගෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපේ දුක දෙවියන්ටත් පේනවා හැබැයි දෙවියන්ගෙන් සරණ පිහිට ලැබෙන විදිහට අපි ජීවත්තෙන්ටන. ඒ විතරක් මේ භාගිතුන් වහසටත් අපිව පයෙනවා. අපි ගැන අපි දන්න තිවුණට බුදුරජාණන් වහසේ අපි ගැන ගොඩක් දන්නවා. අපි දන්නේ නිවන්දකින්න කවද මේ ජීවිතය මැරෙන්නේ කොමද දෙක්වත් අපි දැන්නේ. නමුත් කවදහරි දවස මම නිවන්දකින්නේ කොහොමද කියන කාරණවත්. බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට දැකලයිතියෙන්නේ. මම දන්න ඒක වෙන්නේ කහොමට කියන. එහින්ද ඔබ මම කියන මේ තනි එක පුද්ගලයෙක් පිළිබඳව පෞද්ගෙලි ොෝ පෞද්ගෙලිකව අපි සියලු දෙනාගේම නිවන දක්වාම වාගිතුන් වහසේ අපි ගැෙන දන්නවා.ඇවි සමහරටි ගිහිල සමාවඉල්ලනවා ස්වාමීනී අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වාම මාතන් සිදුවන සියලු වැරදි කරම දෝසවලට ට සමවිෙන්දිකල. අපි සමාව ඉල්ලුවට භාගිතුන් අහස දන්ව සමාව දුන්නත් ආයත් කරන්නේ වැරද්දමයි. ආයත් කරන්නේ වැරැද්දමයි. සාමාන්‍ය කරුගෙන් සමාවල්ල හම වරයි දෙවරයි තුන් මරයින. නමුත් අපි භාගිතුන් වහසගෙන් කීවරක් සමවිල්ලල ඇද. ලක්ස කෝටි වර්ගනන් වාරවල සමාව ඉල්ලුවත් මහාකරුණාව නිසා හැමදාම සමාවලබෙනවා. තැබයි සමමාාව ලබුණනට දන්නවා අද සමාවදුන්න හෙටත් මොහම වරද කරන. ඉටත් වරද කරන බව දැන දැනත් සමාව දෙෙනවා. භාගිතුන් වහන්සේ කරුණාවේස භාවයි. එනිසා තුනුරුවන්ගේ ආශිරුවාදය ලැබන ආරයන් වහන්සේලගේ අනුකම්පාව ලැබෙන වාසනාවන්ත ජීවිතයක් පෝෂණය කර ගන්ඩ නිවැරදිව භාගිතුන් වහන්සේ සරණග හිල්ල. භාගිතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවිතය පෝෂණය කරගෙන දසාකු සද කර්මපතයන්ගෙන් වැැලකිලා දස කුසල ධර්මයන් සම්පූර්ණ කරගනිමි යම් කෙනෙක් මේ ජීවිතය ගත කරනවා නං ඔවන්ට හැමදාමතුනුරුවන්ග ්‍යාශිරුවාදී තියෙනවා ඔවුන්ට හැමදාම ආර්යන් යනුකම්පාව තියෙනවා ඒ අනුකම්පාව ලබන්්ඩ පුළුවන් වාසනාවන්ත ජීවිතයක් පෝෂණය කරන කෙනා මෙලවාත හැරලගියත් ඔවුන් සුගතිගාමී වෙලා සැනසීම ලබනු. සතරාපාහියට පිටුපාල සුගතිය දිහාට ගමන් කරලා එක දිගට අත්නු හැර නිවන දිහාට ගමන් කරන ජීවිතයක් පෝෂණය කරඩ ලැබුණ මේ වාසනාවන්ත ජීවිතයෙන් මඟපාදගන්ඩ භාගිතුන් වහසගේ කරුණාවෙන්ම ඔබ සියල දෙනාටමත් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවාට